ස්වාමීන් වහන්ස මට දැනගන්න අවශ්‍යයි. දැන් විඥානයට ආහාර සැපයනවා කියලා කියනවා. එතකොට විඥාන ආහාර, කබලින්කා ආහාර, ඒ කබලින්කා ආහාර කියන්නේ මොකක්ද කියලා මේ මට දැනගන්න. ඕ දැන් සබ්බේ සත්තා ආහාර ටිකා කියලා බුදුහාමුදුරුව කිව්වා. කබලින්කාර ආහාරෝ සංචේතන ආහාරෝ සම්පස්ස ආහාරෝ විඥාන ආහාරෝ. කබලින්කාර ආහාර ඕලාරිකං වා සුකුමං වා කියලා දෙකක්. මේක පරිවර්තනය කරලා තියෙන්නේ කැබලි කරලා කන ආහාර හැටියට කබලින්කාර. නමුත් ඒකේ මාගදී භාෂාව කය බලියක ආකාරයට පත් කරවන ආහාර කබලින්කාර. දැන් අපි ගමුකෝ කැබලි කරලා කන්නේ නැහනේ. අරක්කු බිව්වොත්, රාවිව්වොත්, මත්පැන් බිව්වොත් නමුත් කය බලියක් වෙනවා. ඔය කහණුපල්ලේ ලගින්න වෙනවනේ. ඒක බලියක් වගේ ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒක නිසා මේ කය බලියක වගේ අපි මේක ඒක ඕලාරිකං වා සුකුමං වා ගත්තොත් යම් කිසි ගෑන් ළමයෙක් හරි කවුරු හරි පිරිමියෙක් හරි බෙසක් කූඩුවක් වගේ ඇඳගෙන ගියොත් ඒකත් අර බලන මිනිසුන්ගේ අනුරාගය එක ද්වේෂය ඇවිස්සෙනවා. ඒකට කැමති මිනිස්සු ඉන්නවා, ඒ මිනිසුන්ගේ අනුරාගය ඇවිස්සෙනවා. අකමැති මිනිස්සු ඉන්නවා, ඒ මිනිසුන්ගේ ද්වේෂය ඇවිස්සෙනවා. එහෙමනම් ඒක අය කබලින්කාර ආහාර අර දෙපැත්තටම ලැබෙනවා. බෙසක් කූඩුවක් ඇඳලාගෙන ඒක සුකුමං වා. මේක ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ. ක බලින්කා ආර ආහාර කය බලියක ආකාරයට පත් කරමන ආහාර තමා මේවා. දැන් සීනි වැඩි ආහාර ගත්තොත් දිය වැඩි හැදිලා ඒකත් ලෙඩ රෝග හැදෙනවා, වක්බඩු රෝග හැදෙනවා. ඒකත් අර ඕලාරිකං වා. ඒ වගේම ඇලුමක් ඇන්දොත් හැරපු දෙකක් දැම්මොත් කොණ්ඩි කැපුවොත් වැරදි විදිහට ඒ ඔක්කොම කබලින්කාර ආහාර හැටියට අර සුකුමං වා. ඒක බලන මිනිස්සුන්ට ඒක එක ඒක අමුතු ආස්වාදයක් ලැබෙනවා, එක්ක ද්වේෂයක් ඇති වෙනවා. ඒක තමයි කබලින්කාර ආහාරය.